ආයුබෝවන් අපිට කොරෝනා ප්‍රශ්නෙත් එක්ක අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සතිපතා පලාපල එක ගේන්න අපහසු වුණා. අපි දිනපතා පලාපල එකක් ගේනවා. නැවත අගෝස්තු පළවෙනිදා ඉඳලා අපි සතිපතා පලාපල එක පටන් ගන්නවා. ඒ නිසාද පළවෙනිම කියන්නේ යන්නේ අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා අගෝස්තු 7 වෙනිදා දක්වා අපි ලක්න 12ට ඇති වෙන තත්ත්වයන් පිළිබඳව පලාපල ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේෂ ලක්නය. මේෂ ලක්නයේ ලග්නාධිපති කුජ දොළොස්වැන්නේ චණ්ඩය 9 10 11 වෙන රාශිවලත් ගුරු පුණ්‍යස්ථානයේ වූ 9 වෙන්නේ ත්‍රිවිධ 4 වෙන්නේ ප්‍රායසිකුරු 3 වෙන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය සිකුරු මහා දසා රාහු මහා දසා ගුරු මහා දසා අතුරු දසා ඇති අයට පවණක් සුභඵල උදා කරන සතියක් බව පෙන්වා දෙනවා. එම නිසා පෙර පින් මතුවෙන හදිසි ධනලාභ ලොතරැයි වාසනා හිමිවන සතියක් ඇටියට මේෂ ලග්න හිමියන්ට මේ සතිය පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කුසුම ලග්නෙ ගත්තම ලග්නාධිපති සිකුරු ධනස්ථානයේ ගෝචර ගමනේ දෙන රාහු සමග තුන්වැන්නේ රවි බුධ කටක රාශියේ ගුරු චන්ද්‍ර කේතු ධනු රාශිය වටවැන්නේ ශනි පුණ්‍යස්ථානයේ කුජ අයස්ථානයේ එකලොස්වැන්නේ චන්ද්‍රය 8 9 10 රාශිවල ගෝචර ගමනේ දෙන මෙම සතිය කුසුම ලග්න හිමියන්ට සෑමතින්ම සුභඵල දෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. පිනට දහමට ලැබි වෙනට වඩා ආගමික භක්තිවන්තව වැඩයතු කරන සතියක් වගේම හදිසි මිල මුදල් හදිසි ධනලාභ නිරාශේ මුදල් ලාභ ලැබෙන පිහිටීමක් තියෙන නිසා උතරයි වාසනා උරගා බලන්න හදිසි ධනලාභ ඇතිවෙන මැණික් සම්පතෙන් දියුණුව ඇතිවෙන සතියක් බව කුසුම ලග්න හිමියන්ට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මිතුන ලග්නෙ. මිතුන ලග්නෙ ගත්තම ලග්නාධිපති බුද්ධ ධනස්ථානයේ රවි සමග සංයෝග වෙන රවි සිකුරු ලග්නේ කුජ දස වෙන්නේ ගුරු චන්ද්‍ර කේතු 7 වෙන්නේ සෙනසුරු 8 වෙන්නේ චන්ද්‍රය 7 8 9 රාශිවල ගෝචර ගමනේ දෙන මිතුන ලග්න හිමියන්ට මෙම සතිය හදිසි ධනලාභ මිල මුදල් ඇති කරන පිහිටීමක් සෑම අතින්ම ප්‍රීතිදායක මාසයක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන සෙනසුරුගේ අෂ්ටමී රාශකයේ තිබුණත් සිකුරු මහා දසා බුධ මහා දසා කුරු මහා දසා ගත කරන මිතුන ලග්න හිමියන්ට හදිසි ධනලාභ ලොතරැයි වාසනා ඉරකඩම් දීපල පිය උරුමේ ලැබෙන්න තියෙන දායාද සියල්ල තමන්ට ලියලා දෙන සතියක් බව පෙන්වා දෙනවා. කටක ලක්නේ ලක්නාධිපති චන්ද්‍රයා 6 7 8 රාශිවල ගෝචර ගමන යෙදෙන කුජ 9 වෙන්නේ සෙනසුරු 7 වෙන්නේ ගුරු 6 වෙන්නේ සිකුරු රාහු 12 වෙන්නේ රවි බුධ ලක්නේ ගෝචර ගමන යෙදෙන මෙම සතිය ස්ථාන මාරු පදිංචිය වෙනස්කම් වගේ දේවල් ඇතිවන සතියක් බව පෙන්වා දෙනවා. අධික කෝපවිෂ්ඨවන ගති එහෙම පෙන්눔 කරනවා. පිනට ලහවන් ලැබී උනත් තව දුරටත් ඔබගේ විවාහය ප්‍රමාද කරන සතියක් බව පෙන්වා දෙන කටක ලග්න හිමියන්. සිංහ ලග්නය. ලග්නාධිපති රවි බුදු සමග 12 වෙනේ ගමන් කරන අතර සිකුරු රාහු සමග අයස්ථානයේ චන්ද්‍රය 5 7 වෙන රාශිවල කේතු ගුරු 5 වෙනේ සෙනසුරු 6 වෙනේ කුජ 8 වෙනේ ගෝචර ගමනේ දෙන මෙම සතිය සිංහ ලග්න හිමියන්ට හදිසි ධනලාභ ලොතරැයි වාසනා හිමිවන සතියක්. සිකුරු ග්‍රහයා යන්නේ අයස්ථානෙ රාහු 11 වෙන්නේ. එම නිසා සෙනසුරු සිකුරු රාහුගේ අතුරු දසා මහා දසා ගත කරනවා නම් අනිවාර්යයෙන්ම මෙම සිංහ ලග්න හිමියන්ට ඒ කියපු තත්ත්වයන් නැති වෙනවා. කොමිස් මුදල් හදිසි ධනලාභ ලොතරැයි වාසනා වගේදී. කන්‍යා ලග්නේ. ලග්නාධිපති බුද අයස්ථානයේ රවි සමග සංයෝග වන අතර
රාහුසිකුරු දසවැන්නේ කුජ හත්යන්නේ චණ්ඩය හතර පහෙන් රාශිවල සෙනසුරු පස්යන්නේ ගුරු කේතු හතරවැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය රාහු මහදස අතුරු දස ලබා ඇති අයටත් බුදු මහදස රවි මහදස ලබා ඇති අයටත් සුභඵල අත්වන සතියක් බව පෙන්වා දෙනවා මේ අයටත් ලොතරැයි වාසනා හදිසි ලතන ලාභ ඉමවන සතියක් බව තමයි කියන්නේ කොමිස් මුදල් එතකොට ලස්සන ගෙවල් දොරවල් යාන වාහන මිලට ගන්න ලැබෙන සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා තුලා ලග්නේ තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු පුණ්‍යස්ථානයේ රාහු සමග සංයෝග වන අතර රයිබුද දසවැන්නේ ගුරු කේතු තුන්වැන්නේ සෙනසුරු හතරවැන්නේ කුජ හයවැන්නේ චණ්ඩය තුන හතර පහ රාශිවල ගෝචර ගමනේ යෙදෙන තුලා ලග්න හිමියන්ට මෙම සතිය රවි මහා දස ගත කරනවා නම් පමණක් කුජ මහා දස ගත කරනවා නම් පමණක් අතුරු දස ගත කරනවා නම් පමණක් සුභ ඵලත් තුන බව පෙන්වා දෙන්න පුළුවන් කුජගේ රවිගේ මහා දස අතුරු දස ගත කරන තුලා ලග්න හිමියන්ට පමණයි මේ සුභ ඵල අත් වෙන්නේ හදිසි ධන ලාභ ලොතරැයි වාසනා කොමිස් මුදල් වාහන ලාභ භූමි ලාභ ඒ සියල්ලම ලැබෙනවා ඒ අයට උච්චක ලග්නේ ලග්නාධිපති කුජ පස්වැන්නේ ගෝචර ගමනේ යෙදෙන රාහු සිකුරු අටවැන්නේ රයිබුද පුණ්‍යස්ථානයේ නවවැන්නේ ගුරු ධනස්ථානයේ කේතු සමග සිරිසුරු වික්‍රමස්ථානයේ ගමන් කරන නිසා උච්චක ලග්න හිමියන්ගේ චණ්ඩය දෙක තුන හතර රාශිවල ගෝචර ගමනේ දෙන නිසා අනිවාර්යයෙන්ම හදිසි ධන ලාභ මිල මුදල් ලාභ ලොතරැයි වාසනා භූමි වාසනා මේ සියල්ල අත්පත් වෙනවා ප්‍රේම බන්ධන ඇති වෙන සතියක් උච්චක ලග්න හිමියන්ට ඔන්න මෙතෙක් ප්‍රමාද වෙච්ච විවාහය තිබ්බනම් ඔන්න යෝජනා එන්න පුළුවන් මේ සතිය ඔබට සුබදායි සතියක් මංගලයක ඇති කරන සතියක් උච්චක ලග්න හිමියන්ට කුරු ධනස්ථානයේ ගමන් කරනකොට ධනස්ථාන අධිපතියා අනිවාර්යෙන්ම දෙවැන්න ගෝචර ඵල දෙන්න නිසා මෙන්න මේ අවස්ථාවේ ගුරු මහදසා සෙනසුරු මහදසා අතුරු දසා තිබෙනවා නම් විශේෂයෙන්ම ලොතරැයි වාසනා රේස් සූදුවෙන් ජයග්‍රහණය කරන පුළුවන් හදිසි ධන ලාභ ඇති වෙනවා භූමියෙන් වාසනාව කියලා කිව්වේ පතල්වලි ධනු ලග්නේ ලග්නාධිපති ගුරු ලග්නේ ගමන් කරන අතර කේතු සමග සෙනසුරු ධනස්ථානයේ වූ දෙවැන්නේ කුජ හතරවැන්නේ රාහු සිකුරු හත්වැන්නේ රයිබුදු අටවැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය කෝටි අද්දෝෂ භංග කරමින් ගුරු වංශ පංච මහරාජෝගේ ඇති කරන සතියක් බව පෙන්වා දෙනවා අධික්ක වියදම් ඇතිවන සතියක් බවත් කියව යුතුයි මංගල යුග උදාවන සතියක් බවත් කිය යුතුයි නමුත් මෙම ධනු ලග්න හිමියන්ට මෙම සතිය කිසිසේත්ම කිසිම අයුරකින්වත් සුභඵලත් නොවන සතියක් බව තමයි පෙන්වා දෙන්න වෙන්නේ කිසිම ග්‍රහයේ ගෝචර ඵල දෙන රාශියක ගමන් නොකර නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ ලබන සතිය වෙනකොට මේවා වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා ඒකදා හිතමනාප හදා ගන්න අවශ්‍ය නැහැ ධනු ලග්න හිමියන්ට සෙනසුරු ඒ රාශියේ අන්තිම අධියරේනේ යන්නේ මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු ලග්නේ ගමන් කරනවා කුජ වික්‍රමස්ථානයේ උතුම් වෙන්නේ ගමන් කරනවා රාහු සිකුරු හයවැන්නේ රයිබුද හත්වැන්නේ ගුරු කේතු දොළොස්වැන්නේ චණ්ඩය දොළහ එක දෙක යන රාශිවල ගෝචර ගමන යෙදෙන නිසා මෙම සතිය කුජ මහා දසා අතුරු දසා ලබා ඇති අයට පමණක් සුභඵල ඇතිවන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා ස්ථාන මාරු ඇති වෙන්න පුළුවන් මකර ලග්න හිමියන්ට මෙම සතිය කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු දොළොස්වැන්නේ ගෝචර ගමනේ ඉඳලා ඒ රාෂ්ට්‍ර කපලේ පටන් අරන් තියෙනවා කේතු ගුරු 11 වැන්නේ ගමන් කරනවා කුජ ධනස්ථානයේ උ දෙවැන්නේ රාහු සිකුරු 5 වැන්නේ රයිබුද 6 වැන්නේ ගමන් කරන මෙම සතිය කුම්භ ලග්න හිමියන්ට ඒ රාෂ්ට්‍ර කපල තිබ්බත් ගුරුගේ මහා දස අතුරු දස සිකුරු මහා දස අතුරු දස රයි මහා දස අතුරු දස ගත කරන කුම්භ ලග්න හිමියන්ට අතිසි ධන ලාභ මිල මුදල් ලාභ මණික් සම්පත
භූමිලාභ ඉදන් ලාභ වාහන ලාභ පෙන්නුම් කරන සතියක් බව කිව හැකි මීන ලග්නේ ලග්නාධිපති ගුරු දසවැන්නේ කේතු සමග සංයෝග වන අතර සෙනසුරු 11වැන්නේ ගමන් කරනවා කුජ ලග්නේ සිකුරු රාහු හතරවැන්නේ රාහු බුධ පස්වැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය මීන ලග්න හිමියන්ට සුභඵල උදාවන සතියක් බව කියවන්න ඕන විශේෂයෙන් සිරසුරු ආයස්ථානයේ ගමන් කරන මේ මොහොතේ ඔබට ලස්සන ගෙවල් දොරවල් යාන වාහන ලැබෙන්න පුළුවන්කම තියෙනවා අතිශය දල්ලා බලතරයි වාසනාව හිමිවන බව පෙන්නුම් කරනවා සතියේ මුලදීම ගජකේසරි රාජෝගය උදා කරනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා තෙරුවන් සරණයි.